حمامتما هنا نيجا සාකච්ඡා කරමින් සිටියේ හත ශ්‍රේණියට අදාළ තුන්වෙනි පාඩම අපේ සංස්කෘතික උරුමය කියන පාඩම තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ එතනින් ඉස්සරහට ඉතිරි කොටස පාඩම සාකච්ඡා කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ අපි කියුවා UNESCO ආයතනය විසින් 2011 වර්ෂයේ වෙනකොට ලෝකයේම ලෝක උරුමයන් 707 නම් කරලා තියෙනවා ඒ අතරින් ලෝක උරුමයන් 6ක් ලංකාවේ දැක ගන්න පුළුවන් කියලා. මෙන්න මේ කියන ලෝක උරුමයන් 6 තමයි පුතේ ලංකාවේදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මොකක්ද? පැරණි අනුරාධපුර නගරය, ඒ වගේම පැරණි පොළොන්නරුව නගරය, සීගිරිය, රන්කිරි තඹරු ලෙන් විහාරය දලදා මාලිගය ඇතුළු මහනුවර නගරය සහ ගාලු කොටුව මෙන්න මේ කියන ස්ථාන 6 තමයි UNESCO ආයතනය විසින් ලෝක උරුමයන් විදිහට නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පීටි ස්ථාන අතරේ. අපි මුලින්ම අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ලෝක උරුමයක් විදිහට UNESCO ආයතනය නම් කරලා තියෙන මේ පැරණි අනුරාධපුර නගරයට. अच्छे दरणी अनुराधपुर नगर श्रीलंकावे पेरणी अगनूर वेच अनुराधपुर नगर विविध ऐतिहासिक स्थान राशिय कपिट दुराधमा आरंभ कर अनुराध ग्राम पशु पुरेट दीन करे पांडुकाबे राज्य अवधि में अनुराधपुर नगर අනුරාධපුර යුගයේ සිටපු බොහෝමයක් රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානයේ නැත්නම් පාලන ඒකකයේ විදිහට මේ අනුරාධපුර නගරය පවත්වාගෙන ගියා. ඉතින් ඒ නිසා විවිධ කාල වකවානුවලදී විවිධ රජවරුන් යටතේ මේ නගරය පුරයක් විදිහට සංවර්ධනය කිරීමට අවශ්‍ය විවිධ අංගෝපාංග මේ නගරයට කලින් කලට එකතු වෙලා තියෙනවා. අන්න ඒ නිසා මේ වෙනකොට මේ පැරණි අනුරාධපුර නගරයේ තියෙන මේ රජ අනුරාධපුර යුගයට අයත් නටබුන් විශාල ප්‍රමාණයක් පවතින නිසා මේක මේ අනුරාධපුර නගරය ලෝක උරුමයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් එවැනි ලෝක උරුමයක් ලංකාවේ පවතින නිසා ලෝකය තුල විශාල ආකර්ෂණයක් අපේ රටට හිමි වෙලා තියෙනවා. ඒතර මොනවද මේ අනුරාධපුර නගරය තුළදී අපිට දැක ගන්නට ලැබෙන තවත් විශේෂී ඓතිහාසික වටිනාකමකින් යුක්ත වෙලා තියෙන දේවල්? විශේෂයෙන්ම පුතේ අනුරාධපුර නගරයේදී අපිට දැක ගන්න පුළුවන් ශ්‍රී මහා බෝධිය, එතකොට රුවන්වැලි මහා සෑය, ලෝවා මහා පාය, අභයගිරිය, චේතවනාරාමය, එතකොට කුට්ටම් පොකුණ, සුරමුණිය, මියහරුණාම් විවිධ පැරණි ගොඩනැගිලි, විවිධ උද්‍යාන රන්මසු වෙන වගේ උද්‍යාන, මෙන්න මේ සියල්ලක්ගින්ම සමන්විත වෙච්ච අපූර්ව නගරයක් තමයි මේ පැරණි අනුරාධපුර නගරය කියලා කියන්නේ. එතකොට මෙන්න මේකේ තියෙන සංස්කෘතිකමය වටිනාකම සලකලා බලලා අනුරාධපුර නගරය 1982 වර්ෂයේදී ලෝක උරුමයක් විදිහට ලයිස්තුගත කරලා තියෙනවා. බලමු මොනවද මේ අනුරාධපුර නගරයේදී අපිට දැක ගන්න තියෙන සුවිශේෂී ස්ථාන මොනවද කියලා අපි කතා කරා. ඉතාම පැරණි ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අවුරුදු 2000කට වැඩි ඉතිහාසයක් ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකේ පැරණිතම වෘක්ෂ අතරින් එකක් තමයි මේ ශ්‍රීමා බෝධීන් වහන්සේ කියලා කියන්ති බෞද්ධින්ගේ මෙරට විතරක් නෙවදා ගන්න තියෙන ස්ථානයක් විදිහට මේ ශ්‍රීමා බෝධීන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. ඒක මේ ශ්‍රීමා බෝධීන් වහන්සේ පිහිටලා තියෙන්නේ අනුරාධපුර නගරේ. ඒතර මෙතරම් ඉපැරණි බෝධි වෘක්ෂයක් පවතින නිසා හේතුවක් වෙනවා මේ අනුරාධපුර නගරය මොකක්ද ලෝක උරුමයක් බවට පත් කරන්න. මොන තව මොනවද මේ අනුරාධපුර නගරයේ දැක ගන්න තියෙන්නේ? මේ තියෙන්නේ ශ්‍රී මහ බෝධිය දැක්වෙන තවත් ඡායාරූපයක්. ඒ අරුණහම් අනුරාධපුර නගරයේ තුල විවිධ රජවරුන් යටතේ දාගයක් නිර්මාණය කිරීම ආරම්භ වෙලා තිබුණා. ස්තූපාරාමයෙන් පටන් අරගෙන කුඩා ප්‍රමාණයේ දාගයක් සහ මහා විශාල ප්‍රමාණයේ දාගයක් දක්වා මේ දාගයක් ඉදිකිරීමේ සංස්කෘතිය දියුණු වුණා අනුරාධපුර යුගයේදී. ඒතර මේ දකින්න ඔබ රුවන්වැලි මහා සෑය. අනුරාධපුර නගරයේ තියෙන මෙවැනි වැදගත් ඓතිහාසික ගොඩනැගිලි මේ දාගයක් නිසා අනුරාධපුර නගරය ලෝක උරුමයක් බවට පත් කරන්නට හේතු නැතුණුවන්නේ මහසෑය විතරක් නෙමෙයි විවිධ රජවරුන් යටතේ විශාල දාගැබ් ප්‍රමාණයක් මේ අනුරාධපුර පූජා භූමිය තුළ අනුරාධපුර පැරණි නගරය තුළ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ අරුණහම අනුරාධපුර නගරයේ තවත් අපිට දැක ගන්නට පුළුවන් ස්ථානයක් තමයි ලෝවා මහා පාය. ලෝවා මහා පාය කියලා කියන්නේ විශාල ගොඩනැගිල්ලක්. මෙහි දැනට ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ ගල්කණ. ගල්කණ 1600 ගණනකට වැඩි ප්‍රමාණයක් අදටත් දැක ගන්න පුළුවන්. ඒ නිසා මෙය විශාල ප්‍රාසාදයක් විදිහට අතීතයේ පවතිනට ඇති කියලා තමයි ඉතිහාසඥයෝ මත පල කරලා තියෙන්නේ. ඒත් මේ ලෝවා මහා ප්‍රාසාදය වගේ නටබුන් විශාල ප්‍රමාණයක් අනුරාධපුර නගරයේ තුල අනුරාධපුර නගරය ලෝක උරුමයක් බව තියෙනවා. එතකොට ඒ හැරුණාම අපි කියවනේ තව ගොඩාක් දාගැබ් ඉදි කරලා තියෙනවා කියලා. අබේගිරි විහාරය ගඩොලින් කරපු විශාල ස්තූපයක් තමයි මේ අබේගිරි කියලා කියන්නේ. ඒ වගේම තමයි පුත්තේ අනුරාධපුර නගරයේ පිහිටලා තියෙන තවත් විශාල ගඩොලින් නිර්මාණය කරපු ස්තූපයක් තමයි ජේතවනාරාමය කියලා කියන්නේ. මෙවැනි ඓතිහාසික සිද්ධස්ථාන රැසක් මේ අනුරාධපුර නගරය තුල තියෙන නිසා තමයි UNESCO ආයතනය විසින් මේ අනුරාධපුර නගරය ලෝක උරුමයක් බවට නම් කරලා ලයිස්තුගත කරලා තියෙන්නේ. ඒ අරුණහම තව මොනවද අනුරාධපුර නගරයේදී අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ? මේ මොකක්ද? කුට්ටම් පොකුණ. පොකුණු යුගලයක් තියෙන නිසා තමයි මේ කුට්ටම් පොකුණ කියන නම යොදලා තියෙන්නේ. එතකොට මේ පේන පොකුණ සහ මීට එහා පැත්තේ තවත් පොකුණක් තියෙනවා. මෙන්න මේ නිසා මේ පොකුණ හඳුන්වනවා කුට්ටම් පොකුණ කියලා. මේක අනුරාධපුරයේ නගරයේදී තමයි ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැරුණාම මේ ඔබ දකින්නේ ඇත් පොකුණ. ඒ හැරුණාම අපිට දැක ගන්න පුළුවන් මේ අනුරාධපුර නගරයේදී තවත් අපූර්ව ස්ථානයක් තමයි ඉසුරු මුනි විහාරය කියලා කියන්නේ. මේ ඉසුරු මුනි විහාරයේ වඩාත් ප්‍රසිද්ධ වෙන ඉසුරු මුනි පෙම්වල තියෙන කැටයම නිසා. ඒ වගේම මේ තියෙන්නේ අශ්ව හිස සහිත මිනිසා දැක්වෙන ගල් කැටයම. ඒ වගේම තමයි අපි උද්‍යාන වශයෙන් ගත්තහම අනුරාධපුර නගරයේදී රන්මසු වෙන වගේ උද්‍යාන අපිට දැක ගන්න පුළුවන්. අදටත් අපිට දැක ගන්න පුළුවන් මේ රන්මසු වෙනේ නාන තටාකය. ඒතොර මෙන්න මේ ප්‍රදේශවල තියෙන ඓතිහාසික වැදගත්කම සහ අදට ඉතිරි වෙලා තියෙන නටබුන් අදට ශේෂ වෙලා තියෙන නටබුන් වල වැදගත්කම මෙහි තියෙන සංස්කෘතිකමය වටිනාකම සලකලා තමයි පුතේ අනුරාධපුර නගරය
ලෝක උරුමයක් බවට UNESCO ආයතනය විසින් නම් කරලා තියෙන්නේ. චැට් එක ඔන් කරලා තියෙන්නේ අපි මේ කොටස ගිය සතිය ලියාගත්තා නේද ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම කියන මාතෘකාව අපි ලියාගත්තද? ප්‍රශ්න පේපර් එකක් සාකච්ඡා කරමු කියන එක අපි එහෙනම් ලබන සතියේ පේපර් එකක් සාකච්ඡා කරමු. ලියාගමු ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම. ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම.
කරුණක් විදිහට අපි ලියාගමු ශ්‍රී ලංකාවේ පිහිටි ශ්‍රී ලංකාවේ පිහිටි දැන් පටල ගන්නපා මේ අපි හත ශ්‍රේණියට අදාළ තුන්වෙනි පාඩම අපේ සංස්කෘතික උරුමය කියන පාඩමේ ඉතුරු කොටස තමයි අද මේ සාකච්ඡා කරන්නේ පැහැදිලි නේද අපි ලියගමු ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථාන 6ක් ස්ථාන 6ක් ලෝක උරුම ලෙස ලෝක උරුම ලෙස ලෝක උරුම ලෙස යුනෙස්කෝ සංවිධානය යුනෙස්කෝ සංවිධානය නම් කර තිබේ නම් කර තිබේ පැරණි අනුරාධපුර නගරය පැරණි අනුරාධපුර නගරය අනුරාධපුර නගරය දෙවැනි එක පැරණි පොළොන්නරු නගරය දෙවැනි එක පැරණි පොළොන්නරු නගරය තුන්වැනි එක සීගිරිය 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 හතරවැනි එක රන්ගිරි දඹුලු ලෙන් විහාරය ගණේෂා හොඳයි පුතා රන්ගිරි දඹුලු ලෙන් විහාරය ඔෂිනී හොඳයි දැන් හොඳයි පුතේ රන්ගිරි දඹුලු ලෙන් විහාරය අනිත් එක තමයි දලදා මාලිගය ඇතුළු මහනුවර නගරය අහිංසා හොඳයි පුතේ දලදා මාලිගය ඇතුළු මහනුවර නගරය චතුරී හොඳයි පුතේ නැත්නම් හොඳයි විශ්වාසනීය හොඳයි පුතා
හයවැනි එක ගාලි කොටුව මෙන්න මේවා තමයි යුනෙස්කෝ ආයතනයේ විසින් ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුම විදිහට නම් කරලා තියෙන්නේ යුනෙස්කෝ ආයතනය 2011 වර්ෂය වෙනකොට අපි කිව්ව ලෝක උරුම 704ක් නම් කරලා තිබුණා කියලා. එතකොට මේ අතරින් තමයි මේ ස්ථාන 6 ශ්‍රී ලංකාවේ ස්ථාන 6ක් නම් කරලා තියෙනවා ලෝක උරුමයන් විදිහට. එතකොට අපි එකින් එක සාකච්ඡා කරමින් හිටියේ පැරණි අනුරාධපුර නගරයේ තිබුණු සුවිශේෂීතාව සහ තිබුණු ඓතිහාසික වටිනාකම් මොනවාද කියන එක. එතකොට මේ ඓතිහාසික වෘක්ෂයක් වෙච්ච ශ්‍රී මහ බෝධීන් වහන්සේ වසර 2000කට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තියෙන ලෝකයේ එකම වෘක්ෂය. මීට වඩා පැරණි වෘක්ෂ ලෝකයේ තියෙනවෙන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ. ඉතින් ඒ නිසාම අනුරාධපුර නගරය ලෝක උරුමයක් බවට පත් කරන්නට මේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ අනුරාධපුර නගරයේ පිහිටීම හේතු වෙලා තියෙනවා. පිළියාගමු පැරණි අනුරාධපුර නගරය. පැරණි අනුරාධපුර නගරය පැරණි අනුරාධපුර නගරය කියලා පොඩි අනුමාත්‍රකාවක් ලියාගෙන අපි මෙහෙම ලියමු. පැරණි අනුරාධපුර නගරය. පිළියගම් පැරණි අනුරාධපුර නගරය කියලා ලියලා ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුර නගරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුර නගරයේ පිහිටි
ඇති පිහිට ඇති සයිඩ් එකේ දාලා තියෙන එක නෙමෙයි කියන්නේ ඒ නිසා ටීචර් කෙනෙක් ලියාගන්න බලන්න අච්චු පොතේ තියෙන කොටස තමයි මේ තියෙන්නේ පිහිටා ඇති ඓතිහාසික ස්ථාන ඓතිහාසික ස්ථාන ऐतिहासिक स्थान वल ऐति ऐतिहासिक स्थान वल ऐति ऐतिहासिक स्थान वल ऐति सांस्कृतिक वटिनाकम सांस्कृतिक वटिनाकम सांस्कृतिक वटिनाकम सलका सांस्कृतिक वटिनाकम सलका मेम अनुराधपुर नगरय मेम अनुराधपुर नगरय මෙම අනුරාධපුර නගරය එක්දහස් නමසිය අසූ දෙක වර්ෂයේදී එක්දහස් නමසිය අසූ දෙක වර්ෂයේදී එක්දහස් නමසය අසූ දෙක වර්ෂයේදී යුනෙස්කෝ ආයතනය විසින් යුනෙස්කෝ ආයතනය විසින් යුනෙස්කෝ ආයතනය විසින් यूनेस्को आयतने विसिन लोक उरुमयक लेस लोक उरुमयक लेस नाम कर तिबे लोक उरुमयक लेस नाम कर तिबे
අනුරාධපුර නගරයේ පිහිටලා තියෙන ඓතිහාසික ස්ථාන මොනවාද? කොට විභාගයට ප්‍රශ්නයක් එන්න පුළුවන් ලෝක උරුමයක් වූ අනුරාධපුර නගරයේ පිහිටා ඇති ඓතිහාසික ස්ථාන තුනක් නම් කරන්න. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මේ අනුරාධපුර නගරයේ මොනවද පිහිටලා තියෙන ඓතිහාසික ස්ථාන කියලාත් අපි දැනගෙන ඉන්නට ඕන. කීපයක් අපි ලියාගමු. අනුරාධපුර නගරය කියලා කියන්නේ ඓතිහාසික ස්ථානවලින් පිරුණු තෝතැන්නක්. ඉතින් වඩා වටිනාකමකින් යුත් ස්ථාන කීපයක් අපි දැනුමට ප්‍රයෝජනවත් වෙන නිසා වෙනම ලියාගමු. අනුරාධපුර නගරයේ දෙවෙනි කරුණ අනුරාධපුර නගරයේ පිහිටා ඇති අනුරාධපුර නගරයේ පිහිටා ඇති ඓතිහාසික ස්ථාන අතර අනුරාධපුර නගරයේ පිහිටා ඇති ඓතිහාසික ස්ථාන අතර කමාවක් දාලා අපි පහලට මේ ස්ථාන ටික මොනවද කියලා ලියාගෙන යමු. එකින් එකට ශ්‍රී මහා බෝධිය. ශ්‍රී මහා බෝධිය ශ්‍රී මහා බෝධිය ඊළඟට රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය රුවන්වැලි මහා සෑය තුන්වෙනි එක ලෝවා මහා පාය. ලෝවා මහා පාය ලෝවා මහා පාය ඊළඟට අභයගිරිය. අභයගිරිය අභයගිරිය
अभयगिरिय ईलांगे क जेतवनारामय 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 ईलांगे क कुट्टम पोकुन कुट्टम पोकुन कुट्टम पोकुन पसी एक पोकुन इलंगे कर एक पोकुन एक पोकुन एक पोकुन इलंगे कर इसुरु मुनि विहारय इसुरु मुनि विहारय इसुरु मुनि विहारय इलंगे क रन मसु उयन रन मसु उयन रन मसु उयन रन मसु उयन आदि 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 विविध पेरनी विविध पेरनी गोडनगिली वलिन विविध पेरनी गोडनगिली वलिन विविध पेरनी गोडनगिली वलिन समन्वितवे समन्वितवे विविध पेरनी गोडनगिली वलिन समन्वितवे समन्वितवे तोंगमेनि करुण एसेम एसेम अनुराधपुर नगर तुल एति එසේම අනුරාධපුර නගරය තුල ඇති
අනුරාධපුර නගරය තුල ඇති අනුරාධපුර නගරය තුල ඇති වැව් අනුරාධපුර නගරය තුල ඇති වැව් අපේ සංස්කෘතික උරුම අතර අපේ සංස්කෘතික උරුම අතර අපේ සංස්කෘතික උරුම අතර අපේ සංස්කෘතික උරුම අතර වඩා කැපී පෙනේ වඩා කැපී පෙනේ වඩාත් කැපී පෙනේ එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති අනුරාධපුර නගරය ලෝක උරුමයක් බවට පත් කරන්නට හේතු සාධක වෙච්ච හේතු මොනවද කියලා මට දැන් නම් පොත හැමෝම පෙන්වන්න බලන්න මොකද ස්ලයිඩ් එකක් දාලා නැති නිසා හැමෝටම ලියා ගන්න පුළුවන් වුණාද लिया बैलून तीन कि अमाया बेरवन के बेरवन तन मगेरना चट दाल මෙන්න මේ කියන ඓතිහාසික ස්ථානවල තියෙන වැදගත්කම නිසා තමයි පුතේ UNESCO ආයතනය විසින් 1982 වර්ෂයේදී ලෝක උරුමයක් විදිහට අනුරාධපුර නගරය නම් කරන්නේ. අපි කිව්වා මේ අනුරාධපුර නගරය දැක ගන්නට තියෙන ඓතිහාසික ස්ථාන මොනවද කියලා. श्री महाबोधि रुवान वेली महासाय महापाय
මේ තියෙන අභයගිරිය එතකොට මේ තියෙන ස්තූපයේ ජේතවනාරාමය අනුරාධපුර නගරයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි කුට්ටම් පොකුණ කියලා කියන්නේ ඒ වගේම ඇත්පොකුණ අනුරාධපුර නගරයේ දක ගන්නට ලැබෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි සිරිමුණි විහාරය කියලා කියන්නේ සිරිමුණි විහාරයේ තියෙන ගල් කැටයම් නිසා ඉතාම ප්‍රසිද්ධියට පත් ස්ථානයක් තමයි මේ සිරිමුණි කියලා කියන්නේ සිරිමුණි පෙම්වල එතකොට ආශ්‍රේස සහිත නිසා මේ සිරිමුණි තියෙන පොකුණේ වෙන මේ ස්ථානයේ තියෙනවා මේ කැටයමක් දියනාන බව පෙන්වන අලියෙක් තමයි මෙතන ඉන්නේ මෙන්න මෙතන තමයි පුතේ මේ මවුස් ක්ලික් එක ඔයගලන්ට පේනවද මෙන්න මෙතන තමයි අශ්වහිස සහිත මිනිසාගේ කැටයම තියෙන්නේ මෙතන මේ තියෙන එකේ පැහැදිලි ඡායාරූපයක් මේ තියෙන්නේ අනුරාධපුර නගරයේ දක්නට ලැබෙන රන් මස උයන මේ ස්ථානවල වල විශාල වශයෙන් කැණීම් කරනවා එතකොට තව තව පැරණි ශිෂ්ටාචාරයේ නටබුන් ඕනෑ තරම් මේ අනුරාධපුර නගරයෙන් දැක ගන්නට ලැබෙනවා ඉතින් ඒ නිසා තමයි මෙහි තියෙන වටිනාකම සලකලා මේ ලෝක උරුමයක් බවට පත් කරලා තියෙන්නේ අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පිහිටලා තියෙන අනිත් ලෝක උරුමයන් මොනවද කියලා ඒ අතරින් වඩා වැදගත් වෙනවා අපිට පැරණි පොළොන්නරු නගරය මේ පැරණි පොළොන්නරු නගරය යුනෙස්කෝ සංවිධානයේ විසින් 1982 වර්ෂයේදීම ලෝක උරුමයක් බවට නම් කරලා තියෙනවා එතකොට මේ යුනෙස්කෝ ආයතනයේ විසින් පොළොන්නරුව නගරයත් ලෝක උරුමයක් බවට පත් කරන්නට හේතු සාධක කීපයක් බලපාලා තිබෙන මෙහි තියෙන ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන රසකගේ එකතුවක් මේ පොළොන්නරුව නගරය තුළ අපිට දැක ගන්නට පුළුවන් වෙනවා පුතේ ඒ නිසා තමයි මේක යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන්නේ පොළොන්නරුව රාජධානියක් විදිහට පොළොන්නරුව අගනගරයක් විදිහට මුලින්ම භාවිතා කරන්නේ චෝලයෝ. උගලන්ට මතක ඇති පළවන රාජරාජ සහ රාජේන්ද්‍ර චෝලයන් තමයි මුලින්ම පොළොන්නරුව මුල් කරගෙන පාලන මධ්‍යස්ථානයක් බිහි කරගන්නේ. ඊට පස්සේ ලාංකික පාලකයෙක් විදිහට පළවන විජයබාහු සමත් වෙනවා පොළොන්නරුව අගනගරය කරගනිමින් පාලන මධ්‍යස්ථානයක් බවට මේ පොළොන්නරුව නගරය එතෙන් සිට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහි තියෙන පොළොන්නරුව යුගයට අයත් විවිධ නටබුන්, විවිධ ස්ථාන, විවිධ ගොඩනැගිලිවල නටබුන්, විවිධ ස්තූපවල නටබුන් මේ තියෙන ඓතිහාසික වැදගත්කම සලකලා තමයි මේ පොළොන්නරුව නගරයත් යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් කියලා නම් කරලා තියෙන්නේ. අපි දන්නවා පළවෙනි විජයබාහු සහ පළවෙනි පරාක්‍රමබාහු වගේ රජවරුන්ට ඉතාම ශාස්ත්‍රීය භූමියක් විදිහට සංවර්ධනය වුණු නගරයක් තමයි මේ පොළොන්නරු නගරය කියලා කියන්නේ. එතකොට මේ නගරය ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. අපි බලමු මොනවද මේ පොළොන්නරු නගරයේ ලෝක උරුමයන් විදිහට වැදගත් වෙන ස්ථාන පොළොන්නරු නගරේම තමයි ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඒකට මේ නගරයේ මොනවද තියෙන ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන කියලා. මේ තියෙන පුතේ පොළොන්නරු වටදාගය. එතකොට මේ තියෙන්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ එතකොට පොළොන්නරු රාජධානිය තුළ පොළොන්නරු නගරය තුළ අපිට දැක ගන්න පුළුවන් වෙනවා රන්කොත් වෙහෙර ඒ වගේම තමයි
පොළොන්නරුවේ කිරි වෙහෙර. පොළොන්නරුව නගරයට ගියොත් අපිට දැක ගන්නට පුළුවන් ලංකා තිලක. ඒ වගේම තමයි පුතේ පොළොන්නරුව නගරයේ ඉති අපිට දැක ගන්නට පුළුවන් තවත් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි පරාක්‍රමබාහු රජ මාලිකාව. නිශ්ශංක ලතා මණ්ඩපය. ඒ වගේම තමයි පොළොන්නරුව ඓතිහාසික ස්ථාන අතර වඩාත් වැදගත්කම කුසලන ස්ථානයක් තමයි පොළොන්නරුවේ ගල් විහාරය කියලා කියන්නේ. කොට මෙහි අපිට දකින්න පුළුවන් හිඳි පිළිමයක්, හිටි පිළිමයක් සහ සැතපෙන ශෛලමය පිළිමයක්. මෙවැනි අපූරු නිර්මාණ රැසකගෙන් යුත් නගරයක් තමයි මේ පොළොන්නරුව කියලා කියන්නේ. අපි මෙතනදී කතා කරේ වඩාත් වැදගත් ස්ථාන කිහිපයක් විතර. ඒතර මේ හැරුණාම තවත් ඓතිහාසික වැදගත්කමකින් යුත් ගොඩනැගිලි ස්ථාන රැසක් මේ පොළොන්නරුව නගරය තුළ දැක ගන්න පුළුවන්. මේ තියෙන ඓතිහාසික වැදගත්කම සලකලා තමයි පුතේ මේ පොළොන්නරුව නගරයත් මොකක්ද ලෝක උරුමයක් කියලා නම් කරලා තියෙන්නේ. පැහැදිලිද? පිළියාගමු පැරණි පොළොන්නරු නගරය. පැරණි පොළොන්නරු නගරය. පැරණි පොළොන්නරු නගරය. පැරණි පොළොන්නරු නගරය කියලා මාතෘකාව ලියලා කරුණක් විදිහට අපි ලියමු. කරුණක් විදිහට ලියමු අපි මෙම නගරය පාලන මධ්‍යස්ථානයක් ලෙස මුල්වරට
භාවිතා කරන ලද්දේ පාලන මධ්‍යස්ථානයක් ලෙස මුල්වරට භාවිතා කරන ලද්දේ මුල්වරට භාවිතා කරන ලද්දේ චෝලයන් විසිනි චෝලයන් විසිනි චෝලයන් විසිනි ඊළඟ කරුණ පසුව පසුව දෙවෙනි කරුණ පසුව පසුව පළවන විජයබාහු යටතේ පළවන විජයබාහු යටතේ සිංහල රාජධානියක් ලෙස රාජධානියක් ලෙස පාලන කටයුතු පාලන කටයුතු පාලන කටයුතු ගෙන යාම ආරම්භ විය පාලන කටයුතු ගෙන යාම ආරම්භ විය එතැන් සිට ආරම්භ වන ඊළඟ කරුණ එතැන් සිට ආරම්භ වන තුන්වෙනි කරුණ
Athens සිට ආරම්භ වන පොලොන්නරු නගරයේ ඇති පොලොන්නරු නගරයේ ඇති පොලොන්නරු නගරයේ ඇති පොලොන්නරු නගරයේ ඇති ඓතිහාසික ස්ථාන අතර ඓතිහාසික ස්ථාන අතර ඓතිහාසික ස්ථාන අතර කමාවක් ගන්න ඊට පස්සේ පහලට පහලට මොනවද මේ ඓතිහාසික ස්ථාන කියලා එකින් එක ලියාගෙන යමු අලවෙදීක පොලොන්නරු වටදාගය ස්ථාන අතර කියලා කමාවක් දාලා එකින් එක පහලට පහලට ස්ථාන මොනවද කියලා අපි ලියාගෙන යමු. පළවෙනි එක පොලොන්නරු වටදාගය. පොලොන්නරු වටදාගය. දෙවැනි එක තිවංක පිළිමය. තිවංක පිළිමගය. තිවංක පිළිමගය. ඊළඟට රන්කොත් වෙහෙර රන්කොත් වෙහෙර රන්කොත් වෙහෙර ඊළඟට පොලොන්නරුවේ කිරිවෙහෙර ඊළඟට පොලොන්නරුවේ කිරිවෙහෙර පොලොන්නරුවේ කිරිවෙහෙර ඊළඟට ලංකා තිලකය ලංකා තිලකය ලංකා තිලකය නිශ්ශංක ලතා මණ්ඩපය නිශ්ශංක ලතා මණ්ඩපය නිශ්ශංක ලතා මණ්ඩපය ගල් විහාරය
ඊළඟ එක ගල් විහාරය අපි දන්නවා චෝලෙන් තමයි මුලින්ම පොළොන්නරුව මුල් කරගෙන පාලන මධ්‍යස්ථානයක් ආරම්භ කරේ එහි ප්‍රතිපලයක් විදිහට තමයි පොළොන්නරුවේ ශිව දේවාල වල නටබුන් අපිට අදටත් දැක ගන්නට පුළුවන් පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලය සහ අංක 2 ශිව දේවාලය කියලා මෙන්න ශිව දේවාල නම් කරලා තියෙනවා එතකොට පොළොන්නරුවේ පැරණි ඓතිහාසික වටිනාකමකින් යුක්ත ස්ථාන අතර මේ ශිව දේවාල වලටත් වැදගත් ස්ථානයක් හිමි වෙලා තියෙනවා නම් අපි ලියාගමු ඊළඟ එක ශිව දේවාල ශිව දේවාල ශිව දේවාල ඊළඟ එක සත්මහල් ප්‍රාසාදය සත්මහල් ප්‍රාසාදය සත්මහල් ප්‍රාසාදය සත්මහල් ප්‍රාසාදය ඊළඟ එක පරාක්‍රම සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය ආදී 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 විවිධ පැරණි විවිධ පැරණි ස්ථාන වලින් සමන්විත වේ ස්ථාන වලින් සමන්විත වේ විවිධ පැරණි ස්ථාන වලින් සමන්විත වේ ඊළඟ කරුණ එම නිසා එම නිසා එක්දහස් නමසිය අසූ දෙකේදී එම නිසා එක්දහස් නවසිය අසූ දෙකේදී පොළොන්නරුව නගරය පොළොන්නරුව නගරය
ලෝක උරුමලයි ස්තුවට ලෝක උරුමලයි ස්තුවට ලෝක උරුමලයි ස්තුවට ලෝක උරුමලයි ස්තුවට ඇතුළත් කෙරිනි ඇතුළත් කෙරිනි මෙන්න මේ කියන ඓතිහාසික ස්ථානවල තියෙන වැදගත්කම නිසා තමයි පුතේ පොළොන්නරුව නගරය අපි මේ කතා කරපු ස්ථානවලට අමතරව තවත් ඓතිහාසික වැදගත්කම තියෙන යුද්ධ ස්ථාන රාශියක් මේ පොළොන්නරුව නගරය තුල දැක බලා ගන්න හැකියාව තියෙනවා. ඒකට අපි මේ කතා කරේ වඩාත් වැදගත්කම කුසලන ස්ථාන කීපයක් ගැන විතරයි. ඒකට මෙහෙම මේ කියන වටිනා ස්ථාන වලින් සමන්විත වෙලා තියෙන නිසා මේ තියෙන ඉපරණි බව එතකොට ඒ සමාජය තුල දකින්නට පුළුවන් තාක්ෂණය මෙන්න මේ දේවල් වල හොඳ විද්‍යාමාන වීම මේ පොළොන්නරුව නගරය තුලින් දැක ගන්නට පුළුවන් වෙන නිසා තමයි පුතේ 1982 වර්ෂයේදී මේ පොළොන්නරුව නගරය ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කරලා තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ලංකාවේ තියෙන ලෝක උරුම මොනවද? මේ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් වෙන්නට මේ ස්ථානවල තිබුණු ඓතිහාසික වැදගත්කම සහ ඓතිහාසික වටිනාකම මොකක්ද කියලා අද ඉගෙන ගන්නට ලැබුණා. ඒකට අනුරාධපුර නගරයේ තියෙන වැදගත්කම, ඒ වගේම පොළොන්නරුව නගරයේ අපිට දක්වන්නට තියෙන වැදගත්කම මොකක්ද කියලා තමයි අපි අද දවසේදී සාකච්ඡා කරේ. හොඳයි. එහෙනම් අපි අද දවසට පන්තිය නවත්තමු. ඊළඟ කොටසට යන ලොකු වෙලාවක් නැති නිසා අපි ඊළඟ දවසේ පේපර් එකෙන් හම්බ වෙමු. හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක්. අයිබෝවන්.